guys, welcome to Cocktail Queen. Only thing අද අපි Cocktail Queen team එකත් එක්ක මේ පොඩි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි අද මේ ගමන යන අතරතුර ඔයගොල්ලන්ට cocktail එකක් හදන හැටි පෙන්වන්න හිතුවා. ඉතින් මේක අපි වෙනද වගේම local spirits use කරලා හදන ශ්‍රී ලංකන් cocktail එකක්. ඉතින් අපි බලමු මේ cocktail එක මොකක්ද කියලා. මේක නම තමයි Polaris. මේක හරියටම කියනවා නම් martini එකේ local version එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මාටිනි එක වගේම මාටිනි ග්ලාස් එකකට තමයි අපි මේක හදන්නේ. ඉතින් බලමු පොල්ලරිස් එක හදන්න මොනවද ඕනේ කියලා. අපිට පොල්ලරිස් එක හදන්න ඕනේ කොකනට් ඇරක් එකක්. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ මේ ES Rockland brand එක. ඒ වගේම අපිට ඕනේ වෙනවා orange juice, honey ඕනේ වෙනවා. ඉතින් ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන් මොකක් හරි මීපැණි එකක් පාවිච්චි කරන්න. බොහොම පොඩ්ඩයි ඕනේ වෙන්නේ. ඊට අමතරව ice ඕනේ වෙනවා. සහ අපිට ඕනේ වෙනවා orange bitters. ඉතින් මේක කිව්වම වැඩි කලබල වෙන්න එපා. orange bitters හැමෝටම හොයාගන්න බෑ. මේක ලංකාවේ ටිකක් හොයාගන්න අමාරුයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් orange bitters වෙනුවට orange එකේ zest එකත් එක්ක තියෙන juice එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ orange එකේ පොත්තත් එක්කම පොඩ්ඩක් මිරිකලා ගත්තාම අර ඒ තිත්ත ගතියත් එක්ක එන ඒ රස තමයි අපිට ඕනේ වෙන්නේ. හැබැයි මේ orange bitters පාවිච්චි කරා වගේ ඒ රසම නම් ගන්න අමාරුයි. මොකද මේකට ගොඩාක් herbs ಜಾති තවත් ಜಾති එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ රසම ගන්න අමාරුයි. නමුත් ඒක වෙනුවට ලංකාවේ අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් නිසා ඉතින් orange ගෙඩියක් අරගෙන ඒකේ ලෙල්ලත් එක්කම පොඩක් මිරිකල ගන්න ඒ රසට වෙනුවට ආදර්ශයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු පොල්ලරිස් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් පොල්ලරිස් එක හදන්න අපි ඉස්සලම කරන්නේ අපේ ෂේකර් එක අරගෙන ෂේකර් එකට ඓස් දා ගන්න එක. මේ විදිහට අපි ඓස් ටිකක් දාගමු ෂේකර් එකට. මොඳ එක්ස්පීරියන්ස් එකක්. ෂේකර් එකට මේ විදිහට ඓස් දාගත්තට පස්සේ අපි දා ගන්නවා 60 ml අපේ ඇරක් එකෙන්. මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ අපි orange juice දා ගන්නවා 15 ml වගේ පොඩි ප්‍රමාණයක් තමයි දාගන්නේ. ඒ වගේම honey එකනුත් එහෙමයි. honey එකෙන් අපි 10 ml වගේ දා ගන්නවා. ඒක මිශ්‍ර කරන්න ඕනේ නැහැ. ඉතින් ඇත්තම ඔයගලන්ට හිතන ප්‍රමාණයක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳට ෂේක් කර ගන්නවා. ඊට පස්සේ අපි මේක අපේ මාටිනි ග්ලාස් එකට දා ගන්නවා. ඉතින් අපි අන්තිමටම කරන්නේ අපේ බිටර්ස් එකෙන් drops දෙක තුනක් දාගන්න එක. ඉතින් ඔයගලන්ට පුළුවන් අර මං කියපු විදිහට orange zest එකත් එක්ක orange juice පොඩ්ඩක් බින්දුවක් දෙකක් වගේ දාගන්න. ඉතින් මේ විදිහට තමයි අපේ පොල්ලරිස් එක හදාගන්නේ. ඉතින් මේක ඔයගලන්ට කැමති විදිහකට garnish කරගන්න පුළුවන්. ඉතින් අද අපි මං කියවනේ මේ අපි ගොඩක් on the road ඉන්නේ කියලා ඒ නිසා අපිට මේක garnish කරගන්න විදිහක් නැහැ මෙතන. හැබැයි ඔයගලන්ට ගෙදරදී ඔයගලන්ට කැමති විදිහකට මේක garnish කරගන්න පුළුවන්. ඉතින් හරි simple drink එකක්. ඉතින් මේ වගේ තැනක ඉඳන් හදනවා කියන්නේ ඔයගලන්ට අනිවාර්යෙන් ගෙදර ඉඳන් හදන්න නම් පුළුවන්. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ගෙදරදී try කරලා බලන්න මේක. අපි බලමු මේකේ රස කොයි වගේද කියලා. Cheers. Very nice. අතර මේ ගමනත් එක්ක තිබ්බ මහන්සියක් නැති වෙලා ගියා. හරි refreshing drink එකක්. ඉතින් අර bitters වල සහ orange juice එකේ රසත් එනවා.
ඉතින් හරි ලේසියෙන් හදාගන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් ඔයගොල්ලෝ try කරලා බලන්න ගෙදරදී අපිට කියන්න කොයි වගේද කියලා අපිව like කරන්න subscribe කරන්නත් අමතක කරන්න එපා Facebook එකෙත් අපි ඉන්නවා ඒ වගේම Instagram එකෙත් අපි ඉන්නවා අපිව ලේසියෙන් හොයාගන්න පුළුවන් cocktail queen ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඊළඟ දවසෙත් අපි එනවා මේ වගේ රස cocktail එකක් හදන recipe එකක් අරගෙන අදට අපි යන්නයි යන්නේ ඉතින් ඊළඟ දවසෙත් හම්බ වෙමු cheers